දැන් ඔබ වහන්සේ දේශනා කර සත්තක්ඨාන කුසල සූත්‍රයේ අවසාන පරිච්ඡේදයේ කතඤ්ඤ භික්ඛවේ භික්ඛු තියදූපක්කරි හෝති ඉද භික්ඛවේ භික්ඛු ධාතුසෝ උපපරික්ඛති. ඊළඟට කියනවා ආයතනසෝ උපපරික්ඛති පටිච්ච සමුප්පාදසෝ උපපරික්ඛති කියලා කොටස් තුනකට වෙන් කරලා පෙන්නනවා. ඔව්. එතෙන්දී සම්බන්ධතාවයක් තියෙනවද ගෞරවනීය හරිතුන් වහන්සේ? ඔව්, දැන් මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ මෙතෙන්ට එනකම් මුල ඉඳන් කිව්වේ මොකද්ද? පංචස්කන්ධසෝ උපපරික්ඛති. මේ පංචස්කන්ධ උපාදානෙන් මිදී නිදහස් වෙන ආකාරයේ පියවර හතකින්. ඒ පියවර හතම විග්‍රහ කරපු බුදුහාමුදුරුවෝ කියනවා මේ විදිහටම මේ කුණු මුල් තුන, කෙලෙස් මුල් තුන, රාග මුල, දේශ මුල තවත් තුන් ආකාරයකට ත්‍රිවිධ උපපරික්ඛී හොති. තවත් තුන් ආකාරයකටම උදුරාස් කරන්න පුළුවන්. ඒ තුන් ආකාරය තමයි පළවෙනි එක පුක්කුසාති රජුරවන්ට දේශනා කරපු චේ ධාතු විභංග සූත්‍රයේ තව සූත්‍රවලක් තියෙන ධාතුසෝ උපපරික්ඛති. ඊට පස්සේ චටක්ක සූත්‍රය වගේම තවත් ආයතන වර්ගයේ තියෙන සූත්‍රවල ආයතනසෝ උපපරික්ඛති. ඒ වගේම මහා නිදාන සූත්‍රයේ තව බොහෝ ලොකු සූත්‍රවලක් තියෙන පටිච්ච සමුප්පාදසෝ උපපරික්ඛති. ඒව ටිකක් ගැඹුරුයි. නමුත් මේ පංචස්කන්ධසෝ උපපරික්ඛති ඕන කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට බුදුහාමුදුරුව පහට බෙදලා හතට වැඩි කළා, විග්‍රහ කළා, මේක පැහැදිලිවම දුන්නා. මේ ආකාරයකට තවත් තුන් ආකාරයකටම මේ මුල් තුන උදුරන්න පුළුවන් කියන එකයි බුදුහාමුදුරුව ත්‍රිවිධූපපරික්ඛී හොටි කියලා කිව්වේ. හරියතුන් වහන්සේ ඒත් එක්කම දැන් පුක්කුතාසි රජුරවන්ට හරි චේ ධාතු විභංග සූත්‍රයේ දේශනා කරේ අර මම අහලා තියෙනවා උග්ගටිතඤ්ඤ විපටිතඤ්ඤ නෙය්‍ය කියලා අවස්ථාවක් ධර්ම දේශනා කරේ. එතනත් මෙතනත් සම්බන්ධයක් මොකක් හරි තියෙනවද? නෑ නෑ නෑ. ඒක මහත්යෝ. ඒ දැන් මේ පුද්ගලයෙක් දැන් අපි හිතමු පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයාට යම් ආකාරයකට ඒ පුද්ගලයාගේ මනස පිරිසිදු වෙන්නේ, ප්‍රඥාව මතු වෙන්නේ ඒක උග්ගටිතඤ්ඤ ගැටේ දැක්ක හැටියේ ගැටේ එක පාට කපන්න පුළුවන් පුද්ගලයා, ප්‍රඥානුසාරී පුද්ගලයා. ගැටේ දැක්කට ගැටේ අල්ලාල්ල ලෙහන්න බලනවා, ලෙහන්න උත්සාහ කරනවා. ඒ පුද්ගලයා විපචිතඤ්ඤ, එහෙම නැත්නම් වීරානුසාරී පුද්ගලයා. ඊට පස්සේ නෙය පුද්ගලයාත් ගැටේ දකිනවා, හැබැයි ගැටේ ලෙහන්න බෑ, ගැටේ ලෙහන්න උත්සාහ කරනවා, ගැටේ කවදා හරි ලෙහා ගන්නවා, හැබැයි ටිකක් කල් යනවා. ඒ පුද්ගලයා සද්ධානුසාරී. ගැටේ දකින්නත් බැරි, ගැටේ ලෙහන්නත් බැරි පුද්ගලයා පදපර. එතකොට පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා. ගැටේ තමා මේ රාගමුල, දේශමුල, මෝහමුල දකින්න එක. කුසලා ධම්මා විද්‍යාභාගියා අන්තෝගදවාස කිව්වේ එකයි. එතකොට මේ කුණුමුල් තුන දකින්න ඕන. ගැටේ දකින්නවා කියන්නේ එකයි. උග්ගටිතඤ්ඤ විපචිතඤ්ඤ නෙය්‍ය පදපරම. ඒ වගේම ප්‍රඥානුසාරී, වීර්‍යානුසාරී, සද්ධානුසාරී, ඒකට ධම්මානුසාරීත් කියලා තියෙනවා. පදපරම. දැන් බුදුවරුත් තුන් කොටසක් ඉන්නවා. ලෞතරා බුද්ධත්වයට පත් වූ බුදුවරුත් ප්‍රඥානුසාරී බුදු කෙනෙක්. කාලයකට උපදින්නේ අපේ ගෞතම බුදුහාමුදුරුවෝ. බුදුවරුන් හත් දෙනෙකුට පස්සේ ප්‍රඥානුසාරී බුදුවරු. ඊට ඉස්සෙල්ලා හිටිය සිකී, විපස්සී, වෙස්සබු, කකුසන්ද, කෝනාගම, කාශ්‍යප, ඒ ඔක්කොම එක්ක සද්ධානුසාරී, එක්ක වීරානුසාරී. නමුත් ගෞතම බුදුහාමුදුරුවෝ ප්‍රඥානුසාරී බුදු කෙනෙක්. මේ ප්‍රඥානුසාරී බුදු කෙනෙකුගේ ශාසනයේදී තමා බුදුහාමුදුරුව ජීවමානව ඉන්න කාලෙ කෙටි, හැබැයි පින් කරපු, පින් පිරු, පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය තියෙන සියලු දෙනා මගපල් ලබනවා ප්‍රඥානුසාරී බුදු කෙනෙකුට ගේ ශාසනයේ. ප්‍රඥානුසාරී බුදු කෙනෙක් බුදු වෙලා පිරිනිවන් පෑවට පස්සෙත්
ඒ ශාසනය කාලයක් පවත්වගෙන යනවා, මඟපල් ලබනවා අරහතුන් වහන්සේලා සෝතාපන්න සකදාගාමි අනාගාමි අරියත් කාලයක් තියෙනවා. ඒ කාලේ ඉඳින්න කාලයක් ශාසනය පවත්වගෙන යන්න ප්‍රඥානුසාරී බුදු කෙනෙක් මේ සියලු විධිවිධාන යොදලා තියෙනවා. දැන් ඔය කාලාමා සූත්‍රය, සතර මහා ප්‍රදේශ කින්ති සූත්‍රය, සංඝබේත සූත්‍රය, සත්තක් අපත් පරම සූත්‍ර, මේ වගේ බොහෝ දෙනෙක් අනාගත බය සූත්‍ර හතරක් මේ හුඟාත් දේශනා කළ තියන්නේ බුදුහාමුදුරුව හිටිය කාලෙ මිනිස්සුන්ට නෙමේ. ගිරිමානන්ද සූත්‍රයත් එහෙමයි. ඒවා දේශනා කළ තියෙන බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සෙත් මේ ශාසනය පවත්වගෙන යන්න අර වීර්යානුසාරී සද්ධානුසාරී බුදුවරුගේ ශාසනය බුදුහාමුදුරුව යම් කිසි දවසක බුද්ධත්වයට පත් වුණා නම් එදා ඉඳන් පිරිනිවන් පව අර සබ්බූපදී මේ සියලු ආකාරයෙන් පිරිනිවන් පෑවට පස්සේ දෙවරක් බුදු කෙනෙක් පිරිනිවන් පානවා. අනුපදිශේෂ නිබ්බාන, සෞපදිශේෂ නිබ්බාන. මේ සෞපදිශේෂ නිබ්බාන ධර්මයට පරිනිබ්බාන වුණාට පස්සේ ඒ බුදුවරයෙක්ගේ ශාසනේ අර එදා බුදුවරු ජීවත් වෙනකොට ඉන්න සෝතාපන්න සකදාගාමි අනාගාමි අරියත් අය ඉන්නවා. හැබැයි ඒ අයගේ උපකාරයෙන්වත් බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ බුද්ධ ශක්තිය නැති නිසා තවත් කෙනෙකුට අලුතෙන් සෝතාපන්න ඵලයට පත් වෙන්න බෑ. ඒක තමයි නීතිය, නියත ධර්මතාවය. නමුත් ප්‍රඥානුසාරී බුදු කෙනෙක් ඒ සියලු දේ අර මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ සියලු ආකාරයේ කරුණු කාරණා අවශ්‍ය දේවල් සියලු දේ කියලා තියෙනවා. මේ බුද්ධ ශක්තියට අනුගත වෙන හැටි අර කිසි බුදුවරයෙක් අර වීරානුසාරී සද්ධානුසාරී ධම්මානුසාරී ඒ බුදුවරු ඒවා කියන්නේ නැහැ. ඒ ශාසනය එදායින් ඉවරයි. ගෞරවනීය අරියතුන් වහන්සේ ඔබ වහන්සේට දීර්ඝායු සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා.